දවසින් දවස අලුත්වන කලාලෝකයේ රසවත් තොරතුරු රසක් ඔබත් එක්ක බෙදා ගන්න අදත් ආට් කැෆේ ඔබේ නිවසට ගොඩවදිනවා. ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි චිත්‍රපටය දින 50 පසු කරමින් අති සාර්ථකව දිවයින පුරා තිරගත වෙනවා. ඉස්සර කාලේ වාගේ නෙමේ දැන් චිත්‍රපටයේ ප්‍රදර්ශනයේ. ඉස්සර නම් චිත්‍රපටයක් දාපුවාම දවස් 100 150 250 මේ විදිහේ දීර්ඝ කාලයක් තිස්සේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. දැන් හැදිලා තියෙන චිත්‍රපටයේ නැරඹීමේ රටාව තමයි චිත්‍රපටි ප්‍රදර්ශනයට විවෘත කරපු දවසේම එක දිගටම ඇවිල්ලා බලලා ඉතාලම කෙටි කාලයක් තුළ චිත්‍රපටිය ප්‍රදර්ශන වාරයේ අවසන් වෙනවා. මෙන්න මේ විදිහේ රටාවක් ලෝකේ පුරාම හැදිලා තියෙනවා. මේ රටාව තුළම චිත්‍රපටියක් දින 50ක් අඛණ්ඩව සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා කියන්නේ මේ චිත්‍රපටි සුවිශේෂී චිත්‍රපටියක් විය යුතුයි. දැන් සුනාමි චිත්‍රපටිය ප්‍රදර්ශනයේ පටන් අරන් දින 50 ඉක්මවා යන මොහොත මේක. ජනප්‍රියතාවයේ සහ සිනමා රූපී භාවයේ කලාත්මක භාවයේ මේ හැම ලක්ෂණයක්ම අරගෙන ජාතික මට්ටමින් සහ අන්තර්ජාතික මට්ටමින් ප්‍රේක්ෂකයන් හමුවට යන චිත්‍රපටියක් හැටියට තමයි සුනාමි චිත්‍රපටිය අපි හඳුන්වන්නේ. දැනටම ලංකාවේ ඒක ප්‍රදර්ශනය වෙලා ඒක සනාථ වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ගින් සහ විචාරකයන්ගින් යන කොටස් දෙකෙන්ම අන්තර්ජාතික මට්ටමිනුත් ඒ වෙමින් පවතිනවා. දැන් අපේ චිත්‍රපටි වලට භාෂාවක් තියෙනවනේ. ලංකාවේ හැදෙන චිත්‍රපටි බොහෝ වෙලාවට අපේ හැදෙන චිත්‍රපටි සිංහල චිත්‍රපටි හැටියට තමයි හඳුන්වන්නේ. හැබැයි මම සුනාමි චිත්‍රපටිය හඳුන්වන්නේ සිංහල චිත්‍රපටියක් හැටියට නෙමෙයි. මේක සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනේම දෙබස් සමසමව මිශ්‍රව තියෙන චිත්‍රපටියක්. ඒක නිසා මේක බහුභාෂිත චිත්‍රපටියක්. ඒ වගේම තමයි මේ චිත්‍රපටිය බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ මේ සිංහල චිත්‍රපටි බලන ප්‍රේක්ෂකව පමණක් නෙමෙයි. දෙමළ චිත්‍රපටි බලන ද්‍රවිඩ ජාතිකයින්, මුස්ලිම් ජාතිකයින්, සිංහල ජාතිකයින්, විවිධ දේශිකයින් මේ චිත්‍රපටි බලන ඒකරාශී වෙන නිසා අපිට හිතෙනවා මේක මේ එක ජාතියකට එක භාෂාවකට ආමන්ත්‍රණය කරන චිත්‍රපටියක් නෙමෙයි. අපිට අත්දැකීම් තියෙනවා පසුගිය දිනවල දෙමළ පාසල් වලින් සිනමා ශාලාවල් පිරීලා තිබුණා. ඔවුන් මේ චිත්‍රපටි බලන්නේ කවදාවත් දැකපු නැති විදිහේ ආරයක සිංහල, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපටයක් හැටියට. ඒ නිසා මම ආරාධනා කරන්නේ මේක සිංහල රසිකයෝ විතරක් නෙමේ, තමන්ගේ ජාතිය මොකද්ද, ආගම මොකද්ද, භාෂාව මොකද්ද, සංස්කෘතිය මොකද්ද, පන්සලටද, දේවාලයටද, පල්ලියටද යන්නේ කියන එක නැතුව හොඳ කලාකෘතියක් රසවිඳින්න, සිනමා කෘතියක් රසවිඳින්න, තමන්ගේ සියලුම නෑදෑයින්, දරුවන් සහ යාළු මිත්‍රයින්, දෙමළ යාළුවන් ඉන්නවනම්, මුස්ලිම් යාළුවන් ඉන්නවනම්, සිංහල යාළුවන් ඉන්නවනම් හැමෝම එක්ක ගිහිල්ලා අලුත් සිනමා අත්දැකීමක් ලබන්න සුනාමි චිත්‍රපටයේ අපි හැමෝම පොදු මේක දේශීය ලාංකීය චිත්‍රපටයක්. කවුද මම, කාගේද මම, මගේ ජාතිය, මගේ ආගම කිව ලලිත් රෝහිත ඉදිරිසිංහ අධ්‍යක්ෂණය කළ තටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා තරංගන සිනමා ශාලාවේදී පැවැත්වුවා. රත්නේ කියන්න, අනේ මේ මට උඹලගේ චක්‍රේ කඩන්නේ නැහැ, පද්ම වගේ සියවල කරලා තියෙන්නේ. අය අන්න දෙනවා වගේ සියවල කරන්නේ නැද්ද රත්නේ? ඉන්නවා. බෞද්ධ සෞන්දර්යය, ඒ පරිසරය බොහොම ලස්සනට කැටි වෙලා තියෙනවා මේ චිත්‍රපටේ. දෙමව්පියෝ දූ දරුවන්වත් අරගෙන බැලිය යුතු, අනිවාර්යෙන්ම බැලිය යුතු චිත්‍රපටයක් තට්ටු දෙකේ ඉස්කෝලේ. සොබා දහම සහ දරුවන්ගේ සැඟවිලා තියෙන කුසලතාවන්, ප්‍රතිභාවන් පිළිබඳවත් මැනවින් අපට කියා දෙන අපූර්වතම පාඩමක් හැටියට මට මෙය හඳුන්වන්නට පිළිවන්. ඇහැට කඳුලක් ගේන චිත්‍රපටයක් කරන්න අපේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. මේ නවක අධ්‍යක්ෂකවරයාටත් නිෂ්පාදකතුමාටත් අපි ස්තුතන් දෙනවා මෙවන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම පිළිබඳව. ස්වභාව දහම ගැන ගොඩක් දේවල් අපිට ඉගෙන ගත්ත මේ චිත්‍රපටියෙන්. ඒක නිසා මේ මම සතුටු වෙනවා මේ චිත්‍රපටිය ගැන හැමෝටම ඇවිල්ලා බලන්න කියලා ඉල්ලා. එතනම කිව්වොත් මේ චිත්‍රපටිය හරිම ලස්සනයි, ගොඩක් දුවිදනවා. පාල මම තමයි හැමදේම කියන්නේ, ජගත් මාමා. මේ සිම්බල් ගාත් ඉතින් අපේ අම්මා වගේ තමයි. ඉතින් ගහ තමයි උස්ම දෙන්න හැමදේම කරන්නේ අපේ අම්මා තමයි.
මේ චිත්‍රපටය හැමෝටම බලන්න එන්න කියන ආරාධනා කරනවා. මේ චිත්‍රපටය කරද්දී අපි ගොඩක් මහන්සි වුණා. මේ චිත්‍රපටය කරද්දී වෙනම පැත්තක කියන්නේ අපිට හුරු පුරුදු නැති පරිසරයක ඉතින් අමාරුවෙන් කරපු චිත්‍රපටයේ ප්‍රතිඵල දැන් ඇවිල්ලා තියෙනවා. මට උණ වෙනවා මගේ නිර්මාණයක් ඉදිරිපත් කරන්න චිත්‍රපටයක් කරන්න. ඒ චිත්‍රපටය කරන්න මම චිත්‍රපටයක් රූගත කරන ස්ථානයකටවත් ගිහිල්ලා නැහැ. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හිතනකොට. නමුත් මගේ වාසනාවකට ඒකට රාගම රෝහලේ නිර්වින්දන වෛද්‍ය නිශාන්ත ප්‍රගීත් රුද්‍රිගෝ මහත්මයා ඉදිරිපත් වුණා. ජයග්‍රහණය අතට ලැබිලත් එය නොසිතූ විදිහට ගිලිහිලා ගියාම ඒක දරාගෙන ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ ජයග්‍රහණය කියන එක තමයි මම මේ චිත්‍රපටයේදී පාලමා මහරහා කියන්න පෙළඹුණේ. ඕන් ඉතින් අද ඉඳලා උඹලට ලොකු මහත්තයෙකුයි හාමිනේ කෙනෙකුයි ඉන්නවා. දැන් විවේක කාලේ කන්න වරෙල්ලා හාමිනේ ගාවට. Bless this home. රන්දි පවිත්‍රා කළුආරච්චි අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයක්. මේ ඒ ගැන කළ කතාබහ. කරපු ෂෝට් ෆිල්ම් එක බ්ලෙස් දිස් හෝම්. බ්ලෙස් දිස් හෝම් හැදෙන්නේ ක්‍රිස්ලිස් සමාගමත් එක්ව අනුම රජකරුණාගේ මැදිහත්වීම මත තමයි මේ චිත්‍රපට තුන අපට කරන්න ලැබුණේ. ඉතින් ඇයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඩොමෙස්ටික් වයලන්ස් ගැන ෂෝට් ෆිල්ම් තුනක් හැදුනා. ඒ තුනෙන් එක ෆිල්ම් එකක් තමයි බ්ලෙස් දිස් හෝම් කියන ෂෝට් ෆිල්ම් එක. මම ඒ පිච්චර් එක කියන්න බලාපොරොත්තුනේ මේ කාට හරි අපි පීඩාවක් කරනකොට පීඩනයක් දෙනකොට අපි වීරයෝ වගේ හැසිරෙනවා. ඒ පීඩනය කරන මිනිස්සු ඒ හැමදේම කරලා ඉවර වෙලා තමයි මොකද්ද සිද්ධ වෙලා තියෙන ඩිසාස්ටර් එක කියලා බලන්නේ. නමුත් අපි තව කෙනෙක්ට ප්‍රචණ්ඩකාරී වෙනකොට ඒ ඩිසාස්ටර් එක අපිට මතක හිටින්නේ නැහැ. අපි වීරයෝ වගේම හැසිරෙනවා. ඉතින් පවුලක් ඇතුළෙත් මෙන්න මේ වගේ ආරවුලකදී ගැටුමකදී අම්මලා තාත්තලා වීරයෝ වගේ හැසිරෙද්දී අන්තිමට ළමයින්ට සිද්ධ වෙන දේ ගැන තමයි බ්ලෙස් දිස් හෝම් ෂෝට් ෆිල්ම් එකේ කතා කරන්නේ. හැබැයි මම කැමති වුණේ නැහැ මගේ පිච්චර් එකේ වයලන්ස් පෙන්වන්න. නමුත් ඩොමෙස්ටික් වයලන්ස් නැතුව පෙන්වන්න විදිහකුත් නැහැ. ඉතින් මම කැමති සිනමාව කරන්න, පිච්චර් කරන්න තමයි මම කැමති. ඉතින් මම කල්පනා කළේ පිච්චර් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා බ්ලෙස් දිස් හෝම් චිත්‍රපටය කරනකොට මම පික් කළේ අර වීරයෝ වගේ හැසිරෙන විදිහ මිනිස්සු. එහෙම ශානරේක අපිට ළඟම ෆිල්ම් තියෙන්නේ ගොපලු චිත්‍රපටය. කවුබෝයි චිත්‍රපටි වලින් තමයි මං ඉන්ස්පයර් වුණේ මේ ෆිල්ම් එක කරන්න. ජාතික තරුණ සේවා සභාව මගින් මෙහෙයපු 8 වෙනි යෝන් සිනමා ඔල්ලේදී හොඳම චිත්‍රපටයට නිර්දේශ වුණා. නමුත් එයට ලැබුණ විචාරක සම්මානය ජර්නලිස්ට් අවෝඩ් එක ලැබුණා. ඒ වගේම 2018 අවුරුද්දේ එජෙන්ඩා 14 සිනමා ඔල්ලේදී මේ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට නිර්දේශ වුණා. නමුත් සුනිලා බේසේකර මෙමෝරියල් හියුමන් රයිට්ස් අවෝඩ් එක තමයි බ්ලෙස් දිස් හෝම් චිත්‍රපටයට ලැබුණේ. හොඳම කැමරා අධ්‍යක්ෂණයට කුලුරුවන් ගමගේට සම්මානය ලැබුණා බ්ලෙස් දිස් හෝම් චිත්‍රපටය වෙනුවෙන්. ඉතින් බොහෝ පිරිසක් මට මේ චිත්‍රපටය කරද්දී උදව් වුණා. ඒ වගේ චිත්‍රපටයක් මම ෆස්ට් ටයිම් කළේ. සාමාන්‍යයෙන් මම කරන චිත්රපටවල කතන්දර තියෙන්නේ මේකෙත් ස්ටෝරි එකක් නැති වුණේ තියෙනවා. නමුත් මේක පර්පස් එකක් වෙනුවෙන් උවමනාවක් වෙනුවෙන් කරපු චිත්‍රපටයක්. ඉතින් මං හිතෙනවා මං මේ අභියෝගයත් සාර්ථකව ජය ගත්තා කියලා. මමයි මගේ ටීම් එකයි
ඉතින් බ්ලෙස්ති සෝම් ආයේ කොයිදි හරි පෙන්නන දවසක ඇවිල්ලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. බන්ධනාගාර රැඳවියන්ගේ සිපිරිරු චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුවා. ඔබ අප මේ දැන් හමුවන්නේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී බන්ධනාගාරගත රැඳවියන්ගේ සහජ ස්වකීය දක්ෂතාවයන් මැනවින් විද්‍යමාන කරන සිතුවම් දැක්මක් එක්ක. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සමස්ත ශ්‍රී ලංකා පුරා විසිරි සිටින සිර සැක දෙපාර්ශ්වයට අදාළ බන්ධනාගාරගත රැඳවියන්ගේ විවිධ වූ දක්ෂතාවයන් හැකියාවන් අතරේ චිත්‍රයක් ඇඳීමේ හැකියාව, සිතුවමක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන බහුතරයක් දෙන හඳුනා ගන්නට අපි උත්සාහයක් එතුණා. ඒ උත්සාහයේදී අපිට හමු වුණා ඔහුගේ නිදහස් අදහස් ඕනෑ මාධ්‍යයක් ඔස්සේ ඇඳලා අපිට වන්න කියන ඉල්ලීම අපි කළා. ඒ අනුව අපිට හමු වුණා 650 විතර මා දැවන්ත නිර්මාණතෝගයක්. ඒ නිර්මාණත් එක්ක අපි යම් විශ්ලේෂණයක් කරද්දී අපිට දැනුණා මේ අතරින් අරචිත ස්වකීය නිර්මාණාත්මක හැකියාව තිබෙන විශාල පිරිසක් ඉන්න බව. ඒ පිරිස අපි හඳුනාගන්න උත්සාහ දරුවා. ඒ හඳුනාගත්තු පිරිස අපි එකම තැනකට අරගෙන ඔවුන්ට චිත්‍ර පිළිබඳව යම් සෛද්ධාන්තික දැනුමක් ලබා දෙමින්, ඒ වගේම ප්‍රායෝගික දැනුමක් ලබා දෙමින්, ඒ ප්‍රායෝගික දැනුමෙන් අනතුරුව කැන්වස් මත චිත්‍රයක් නිර්මාණය කිරීමේ අවස්ථාව අපි ඔවුන්ට ලබා දුන්නා. ඒ ලබා දුන්න අවස්ථාව මා හිතන්නේ අතිශය ඵලදායී වුණා කියලා විශ්වාස කරනවා. එයි ඵලදායී වුණා කියන එකට හේතුව ප්‍රතිඵලය ඔබ අද මෙතන දකින්න. ඒ අනුව ගත්තාම මොවුන් බන්ධනාගාර ගත වෙලා තිබෙන්නේ සමාජයේ යම් වර්ධකට නන්දනයක් ලබා දිය යුතු නෛතික පරිසරයේ යම් ඛණ්ඩනය කිරීමක් ඉද තමයි. හැබැයි මේ අය නැවතත් සමාජගත කිරීම අපේ වගකීමක්. ඔවුන් සමාජයට යහපත් පුරවැසියන් හැටියට දායාද කිරීම අපේ වගකීමක්. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ශිෂ්‍යශී කාර්යභාරය අතර පුනරුත්ථාපනය නොවේසේ නම් ඔවුන් නැවතත් යහපත් පුරවැසියෙක් හැටියට සමාජගත කිරීමේ කාර්යවලක අප යෙදිලා ඉන්නවා. එහි එක් පැතිකඩක් තමයි ඔවුන්ගේ අභ්‍යන්තර දක්ෂතාවයන් හඳුනාගෙන එය ප්‍රගුණ කිරීම. එය මා හිතන්නේ මේ චිත්‍රණයත් එක්ක සිතුවම් නිර්මාණයත් එක්ක එක්තරා විදිහකට භාවනාවක් සිත එකතන් කිරීමක්, ඒ වගේම ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව වර්ධනය කිරීමත් ආධ්‍යාත්මික කන්සන්ට්‍රේෂන් එකක් එකමුතුවක් මඟ දැක්කා. අපි මේ දකින්නේ මේ දැක්කේ අපේ රැඳවියන් මේ සමාජයේම තවත් එක් පැතිකඩක් ප්‍රයෝජනය කරන පිරිසක් හැටියට. මම ගිය අවුරුද්දේ පෙබරවාරි තමයි බන්ධනාගාරගත වුණේ. ඉන් පසු බන්ධනාගාරය තුළ තියෙන චිත්‍ර වැඩ කටයුතු වලට සම්බන්ධ වී ඉන්න අතරතුර තමයි ජෙනරල්ස් ඇතුළු මේ නිලධාරීන් පිරිස විසින් මේ චිත්‍ර ප්‍රදර්ශනය ඕගනයිස් කරේ. ඊට පස්සේ අපි 60 දෙනෙක් වගේ මේකට තෝරගත්තා. තෝර අරගෙන මේ චිත්‍ර ප්‍රදර්ශනයේ කටයුතු පටන් ගත්තා. ඒ අවස්ථාව ඇතුළත ඒ කියන්නේ කලා ශූරීන් වන ලංකාවේ ජනප්‍රියම සයලා ගෙනල්ලා අපිට මේ පිළිබඳව ලොකු දැනුමක් ලබා දුන්නා. අවස්ථා කීපයේදීම ඒ අනුදැනුම ඇතුව අපේ චිත්‍ර අඳින සාමාන්‍ය මට්ටමේ ඒගොල්ලොත් හිටියා. ඒගොල්ලන්ට ලොකු පිටුවහලක් වුණා මේ වර්ණ ගැන්වීම, ඈත දුර බෙදා ගැනීම, ඒ වගේ ලොකු අධ්‍යයනයක් මේ තුළදී මං වගේම අනිත් රැඳවියන්ටත් ලැබුණා. දැන් චිත්‍ර සාමාන්‍ය නොදන්නම අය හිටියා. ඒගොල්ලන්ට ලොකුම හයියක් වුණා මේ චිත්‍රවලින් යම්කිසි මට්ටමකට එීම. ඒකෙන අද මේ දැක්කම මටත් ඇත්තෙන්ම සන්තෝෂ හිතෙනවා. රැඳවියක් වශයෙන් අපි හිටිය ගෲප් එකේ ගොඩක් ඒගොල්ලෝ පින්සලවත් ඒකෙන් හරියට හසුරව ගන්න බැරුව හිටියේ. නමුත් අද මේක දැක්කම මටත් ගොඩක් සන්තෝෂයි අපිට මේ තත්ත්වයේ ඉන්න ලැබීම ගැන. ඒ කියන්නේ චිත්‍රයක් මං හිතන්නේ අපි එළියේ ගත කරපු කාලේ අපිට වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය දුර බිස්නස් වැඩ එක එක ඒවා. නමුත් මේ අවුරුද්ද මට නම් දැනුනේ ඇත්තෙම විවේකයක් කියලා. මම උදේ මගේ වැඩ කොටස කරගෙන චිත්‍ර ටික අඳින්න එනවා. ඒ කියන්නේ කිසිම ඒ කියන්නේ බාහිර ප්‍රශ්නයක් නැහැ මනසට. තමන්ගේ විවෘත අත්දැකීම එළියට ඇඳ ගන්න තරම් ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ඊට පසුබිම් හිටියන ඉලධාරීන්, අපිත් එක්ක සම්බන්ධ වෙන සියලු දෙනාම
මේකට පුදුම මේ කැපවීමක් කරා. ඒ කැපවීමේ දැක්ක අද මම ගොඩක් සන්තෝෂ වුණේ කැපවීම තුලින් අපිට ලැබිච්ච දේ. ඒ බන්ධනාගාරය තුලදී මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීමට හැකියාව වීම, ඒ වගේම මේ සඳහා ජෙනරල්ස් ඇතුළු ඒ සියලු දෙනා ගත්ත උත්සාහය. ඒ උත්සාහයේ අපි සියලු දෙනාම ප්‍රයෝජන ගත්තා. දවසක් දා හැන්දෑවක රසික ජයකුඩි රචිත තීරු ලිපි සංග්‍රහයක් මේ ඒ ගැන කළ කතාබහ. මගේ පොත දවසක් දා හැන්දෑවක කියන්නේ තීරු ලිපි එකතුවක්. අවුරුදු 5ක් රචනා කරපු තීරු ලිපි අතරින් තෝරාගත් තීරු ලිපි 35ක් 40ක් අතර ප්‍රමාණයක් තමයි මේ තීරු ලිපි සංග්‍රහය සඳහා මම එකතු කළේ. මේ තීරු ලිපි සඳහා පාදක වෙන්නේ දේශපාලනික මාතෘකා නෙවෙයි, සාහිත්‍ය, සිනමාව, කලාව, ජීවිතය වගේ අපි කලාත්මක අවකාශයේ ස්පර්ශ කරන මාතෘකා. ඒ මාතෘකා කොහොමද පුද්ගලිකව මට දැනුනේ සහ කොහොමද මේ මාතෘකා අපි ග්‍රහණය කරගන්න ඕනේ කියන දේ මේ තීරු ලිපි හරහා මම සාකච්ඡා කරනවා. ඊට අමතරව තවත් වැදගත් අංශයක් වෙන්නේ මානව සම්බන්ධතා. කොහොමද අපේ ජීවිතයේ මානව සම්බන්ධතා අපි නිශ්චිත හැඩයකින් පවත්වාගෙන යන්නේ, අනිත් පැත්තෙන් එදිනෙදා ජීවිතේ අපි මුහුණ දෙන අත්දැකීම් කොහොමද ටිකක් වෙනස් විදිහට අපේ ජීවිතයට ගෝචර කරගන්නේ කියන දේවල් මේ තීරු ලිපි සංග්‍රහය තුළ තියෙනවා. මෙතෙන්දී මගේ අරමුණ උනේ මේ පොත කියවන පාඨකයාට අපි එදිනෙදා අත්දකින සාහිත්‍යමය අත්දැකීම් නවකතා වලින් හරි කෙටි කතා මේ පරාසයන් ඇතුළේ අපි අත්විඳින අත්දැකීම් වලින් ටිකක් එළියට ගිහිල්ලා වෙනස් විදිහක අත්දැකීමක් ලබා දෙන්න, ඒ නිසා තමයි මේ තීරු ලිපි සංග්‍රහය පොතක් විදිහට එළිදක්වන්න මම තීරණය කළේ. මේ පොත කියවන අමාරු පොතක් නෙමෙයි, බොහොම සරල බස්වහරකින් ලියවිච්ච පොතක්. මේක ඇතුලේ අතිශයින් ගැඹුරු දේවල් තේරුම් ගන්න අමාරු දේවල් නෑ. ඉදිරිදා ජීවිතය අපි අත්දකින සිදුවීම් කොහොමද වෙනස් විදිහට දකින්න කියන දේ තමයි ප්‍රධාන වශයෙන් මේ පොතේ හරය වෙන්නේ. මේක කියවලා වෙනස් විදිහට ජීවිතය දිහා බලන්න පුරුදු වෙන්නේ. ඒ වගේම මේ පොත සම්බන්ධයෙන් ඔබ දරන අදහස් මාත් එක්ක බෙදා ගන්න සමාජ මාධ්‍ය අවකාශයේ හරි වෙනත් ඕනෑම අවකාශයක හරි ඒ හරහා මේ පොතත් එක්ක අපි යම්කිසි ආකාරයක ගනුදෙනුවක යෙදෙමු කියන ආරාධනාව මම මගේ පාඨකයන්ට මේ වෙලාවේ කරන්න කැමතියි. තුන්සල ජනගී කල්ලිය සංවිධානය කරන ජනගී පෙළහැර මංගල්‍ය 2020 මාර්තු 9 වනදා සවස 6ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. දනදා හිමි නාමයට අගසත් පූජාවට ගුරු දෙනියේ මහා කේතේ අස්වනු පූදිනවා. අපි අපේ සිංහල අලුත් අවුරුද්ද අපි එදා සැමරුවේ කොහොමද කියන ආකාරය අපි ප්‍රාසංගික වේදිකාවට ගෙනෙන්න හිතුවා. ඒ කියන්නේ අපි දැන් සිංහල අලුත් අවුරුද්ද ගත්තාම අපි ඇත්තටම මාකටින් වෙලානේ. අපි ඒ කාලේ ඇත්තටම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ එහෙමද? අපි ගමට ගිහිල්ලා කොයිතරම් සතුටින් ඒ දේ වින්දත් අද අපි මුදල් ටික නැති කරගෙන අවසානයේ සතුටක් ලැබුවද කියන කාරණාව අපිට මතක් වෙන සිංහල අලුත් අවුරුදු කාලේ අවසන් වෙද්දී. අපි බලමු මේ ජනගී පෙළහර මංගල්‍යයේදී මොන වගේ දේවල්ද අපි ඉදිරිපත් කරන්නේ කියලා. අපේ හිතුවා සිංහල අලුත් අවුරුදු කාලයත් එක්ක එන අපේ බැඳිච්ච සිරිත් විරිත් රටාවන් බොහොමයක් තියෙනවා. ඒ දේවල් ප්‍රාසංගික වේදිකාවට ගෙනෙන්න. ඒ වගේම තමයි අපේ රටේ ජනවාගි කණ්ඩායම් 32-33ක් පමණ ඉන්නේ. ඒ අතරින් බොහොමයක් ජනවාගි කණ්ඩායම් අතරට මම පර්යේෂණ මට්ටමින් ගිහිල්ලා තියෙනවා. ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආහාර රටාවන් බොහොමයක් වෙනස් වෙනවා. සිංහල අලුත් අවුරුදු කාලෙට ගම්පලාතෙන් ගම්පලාතට වෙනස් වෙන විදිහේ ආහාර හදන්නේ කොහොමද කියන දේත් අපි මේ ප්‍රාසංගික මංගල්‍යයට ගෙනෙනවා. ඒ වගේම තමයි අපි අතරින් නැති වෙච්ච ජනක්‍රීඩා බොහොමයක්, ගල් බූතේ, ජොරා පැනිල්ල, පොරෝසෙල්ලම, ඒ වගේම අපි අතරින් දැන් බොහොමයක් නැති වෙලා ගිය චාරිත්‍රයන් අලුත් සහල් මංගල්‍ය, වැව් මංගල්‍ය, මේ ආදී චාරිත්‍රයන් කොහොමද කෙරෙන්නේ කියන කාරණාව අපි ප්‍රාසංගික වේදිකාවට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ජනගී පෙළහර මංගල්‍යය නරඹන්නට එන්න කියලා ආරාධනා කරනවා
නමවෙනිදා සවස 6ට නෙළුම් පොකුණ රඟහලට. රාජතාන්ත්‍රයේ බොහෝ ප්‍රධානී එවගේම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් එවගේම අපේ ප්‍රභූවරුන් කලාකරුවන් මේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණු රඟහල එදිනට පිරිතිරී යාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලබන සතියෙත් මේ වගේම රසවත් කලාතුරතුරු රසක් එක්ක ආට් කැෆේ සමගින් හමුවෙමු. එතෙක් ඔබට සුබ සතියක්.